ස්පාඤ්ඤයේ සුප්‍රසිද්ධ ක්‍රීඩාවක් තියෙනවා. මොකද්ද? ගොම්පොර. ඒ ගොම්පොර ක්‍රීඩාවේ ගොනා කුලප්පු කරන්නේ කොහොමද? ගොනාගේ ඉස්සරහට රතු පාට රෙද්දක් අල්ලන මූ කුලප්පුට දුවන්න පටන් ගන්නවා අනිනවා. මේ ඉන්න දේශපාලන ගවයෝ කුලප්පුනේ කහපාට. සිවුර පෙන්නුව හැටියේ දේශපාලන ගවයෝ. දේශපාලන වෘෂභයෝ. ඒක ඔක්කොම කුලප්පුලා අනින පටන් ගන්නවා. රට වටා දුවනවා. ඇනගෙන ඇනගෙන යනවා. ඒකේ ප්‍රතිඵල තමයි 17 වෙනි උදේ පාන්දර භුක්ති විඳින සිද්ධ උනේ. සමිතෝරණේ මතක තියාගන්න සජිත් ප්‍රේමදාස මහත්තයා විතරක් නෙමෙයි පෙරදුවේ. මේ පරාජයට පත්ුනේ අසංස්කෘතික බලවේග. මෙරටේ අන්තවාදය පරාජය පත්ුනේ. මෙරටේ ත්‍රස්තවාදය බටහිර බලවේග පරාජය පත්ුනේ. අධිරාජ්‍යවාදය පරාජය වුනේ. පාතාලය පරාජය වුනේ. කුඩු රජාලා පරාජය වුනේ. කැලෑ පාළුව නීතිය කඩන මිනිස්සු අන්තිම පැය 48 රටෙන් පිට පිටවපු ඊළඟ ආණ්ඩුව. මේ සියලු බලවේග අපි පරාජය පත් කරා. ඒ පරාජය පත් කරපු බලවේග අතරේ ඔබ උඩින්ම හිටියා. ඔබ ඉදිරියෙන්ම හිටියා. හරියට නොවැම්බර් මාසේ 26 වෙනිදා මීට අවුරුදු 11කට විතර කලින් නම් මේ දැන් වෙන සතිය. මහවිරු සතිය දැන්. නොවැම්බර් 26 වෙනිදා ප්‍රභාකරන්ගේ උපන්දිනේ. මේ ගිය අවුරුද්ද වෙනකොටත් දැන් මේ සතිය විරු සතිය විදිහට නම් කරලා ඉවරයි. මහින්ද මහත්තයා, ගෝඨාභය මහත්තයා ගෙදර ගියාට පස්සේ පහන තීමේ අරමුණෙන් තමයි පටන් ගත්තේ මහවිරු සතිය. කෙලවරුනේ කොහොමද? සම්බන්ධනලගේ යෝජනාවලිය ආවේ වෙනම රාජ්‍යයක් සංකල්පය. සම්බන්ධන මහත්තයලගේ පෞද්ගලිකවස කියනවා සජිත් ප්‍රේමදාස මහත්තයලගේ කඳවුර මේ සියලුම යෝජනාවලට එකඟ වුණා කියලා. මගේ අම්මේ තාත්තේ ගෝඨාභය මහත්තය රටේ නායකයෝ වුණා. මහින්ද මහත්තය අගමැති වුණා. ඇහින්නේ නැහැනේ දැන් මහවිරු සතියක් ගැන. ගෝඨාභය මහත්තයටයි මහින්ද මහත්තයටයි ඊළඟට ආපු අභියෝගය තමයි මේ රටේ ඉන්න හැම කෙනෙක්ම එකම රටවැසියෙක් විදියට සලකන සහ ඒ රටවැසියන් මේ රට තමන්ගේ රට කියන පිළිගන්න මට්ටමකට මේ රට රැගෙන යෑමේ අභියෝගය. ඒ අභියෝගයට උත්තරයක් අපි දෙන්න ඕන. තමුන් ආන්සලට පුළුවන්කම තියෙනවා නම් මහින්ද මහත්තයටයි ගෝඨාභය මහත්තයටයි 3-2 ආණ්ඩුවක් මන්ත්‍රීවරු 150ක් පාර්ලිමේන්තුවට අරගෙන ගිහිල්ලා ශක්තියක් දෙන්න කියන ඉල්ලීම මම තමුන් ආන්සලගෙන් කරනවා.